පිහතුන අද දවස ඉතාමත් වටිනා ඔබ කාග ජීවිතවලට සසරටම වටිනා දහං අවවාදයක් තමයි අදම මුහුත තුළෙ අපි ලබල දෙන්නේ. ඒ තමයි මේ ප්‍රා්මි ධර්මදස්සනාව මම හිතනවා පුංචි ළමයාගේ පටන් වයිසක පහවතුන් දක්වා සියලු දෙනාටම තේරේවී කියලා ඒ විදිරි තමයි කියර දෙන්නේ එහෙමත් කියල දේරේ නැත්තං ආය තේරන්න විදිහෙකුත් හිතාගන්න අවාරුයි මං අද මේ පිංවතුන්ට කියල දෙන්න දර්මය ඒ දහම් කාරණාව මෙන මේ වගේකා හොඳට කං්ඥෝමහන්න මේක ඉස්සර සිද්ධ විච්ච දෙයක් ඒතමයි මුවන්ගේ මුවවර්ගයක් කියන්නවා කොරුංගමිග කියල මුවන්ගේ වර්ගයක් දෙැ සර්භමිඟ කියලෙ ඉන්නවා මේ වර්ගයක් රූරුංගමිග කියලා ඉන්නවා මුවවර්ගයක් ඒ නිමුවෝ කියල ඉන්නවා දෙ අදාපිගත්තු තිීත්මුවෝ වැලිමෝ ඒගේ දැ මුවවර්ගයක්කිනවා කුරුංගමිඟ කියලා. මේ මෝ වාසේ කරන වනයක මේ මුවම් පුරුදුවෙල හිටිය එක්තරා ගහකින් වැටෙන ගෙඩි අනුබහෝ කරන්න දැංගහකින් ගෙඩි වැටෙනවා මේ මෝටික ගිහිල්ල අරගහේ වැටල තියෙන ගෙලි කානවා. එතකොට ඉතාමත් ඇතතීතේ මේ කුරුංග මෙඟ මුවන් අතර ඉපදිල හිටියා අපේ මහබෝධි සත්ටයෝ දැම් බෝසත්මුවත් තරවාගේ ගස්වලිින් වැටින ගෙදිි කණ්ඩ පුරුදුවෙල යනවා එතකොට මෝ අල්ලන අට්ඨාල වැද්දෙක්හෙටිය ඒ වැද්දාගේ මුවන් දඩයන් කිරීමේ ක්‍රමේ තමයි ඒ මුවෝ යං ගහක්ක ගෙඩි කනවාද. ඒ ගහේ අට්ටාල ගහගෙන සැඟවිලන්දලා අර ගෙඩිකන්්ට මෝ ආවට පස්සේ උඩ ඉදල උල්වලින් අයිනෝ. උල්වලින් දමළ ගනවා. මේ විදිහයට මේ මුව වැද්දා මෝ දඩයන් කරගෙන හිටියා. එහෙම ඉන්නකුට පින්වතුනේ ඔන්න දවසක් අ බෝහත් මවා අර යන ගහේ ඒ අඩිපාරෝස්සිේ අර වැද්ද ගිහිල්ල ඒ ගහහි අට්ටාලයක් බැඳග නීටියන් පහෝදා උුද්දේ අරකුරුංග මවා අර ෘක්ෂය ලඟටආාව හැබ ඒ මවාගේ සිරිතක් තමයි එකපාරම එන්නන්නේ නෑ ගහක් ළඟට ඇත එදල විපරංකල්ල එන්නේ ඒ මවා ඈතිදල වටහි දැම්මේ ගහවටේ කැරකි කැරගි විපරංකරනවා ගහේ කවුරුත් ඉඳීද කියලා නමුත් මෝ වැද්ද හැංගිලෙඉන්නේ. ඊට පස්සෙ පිංහතුනේ අර මුවවැද්දට ඉවසිල්ලක් නෑ අර මවා ඉන්නෑළඟට අර මෝවැද්දමොකද කළේ හිමීට අර ගහේ ගෙදි කඩකඩා අර මවා ඉන්න පැත්තර දැම්මා මොවා කල්පනා කළ හරි වැඩක්නේ ව වෙනද මට ගහෙම් මෙහම වැටෙන්න එනකි. අද ගහෙම් මගේ පැත්තට ගෙඩියේනවා. හොඳට විප්පුරල විපරංකල්නුටීම ඔළුව දැක්කා ම වැද්දා හැංගිලයෙන්නවා. ඊට පස්සේ දැක්කෙ නෑ ගානට අර කුරුග මවා ගහ පැත්තට හැරිලකේෙනවා. එම්බාවරුක්ෂය උබව දැම් පවුකාරයක් වෙලා මෙතෙක් කාලයක් මේ ගහ ළඟට ආපු මම මට වැටිල්ල එ ගෙඩිමිසක්ක මං එනකුට ගෙඩි ගහෙන් වැටුනෑ. උඹගේ පරන්න චාරිීත්‍ර උඹ දැන් නැති කරගෙන. අනිතක එම්බා වරුක්ෂේ බලපං ගහක ගෙඩි වැටෙන්න්න ඕනෙ මෙෙම පල් හැටනේ මොකද මේ අද ගෙඩි හරහටයන්නේ මට හිතෙන්නේ උඹ මෙච්චර කාලයක් ගහෙෙන් ගෙඩී බිමට වැටුනාත ඒ චාරිතරයෙත් උඹ අත්තරලා. දැං උබ පිරිහිලා පිරිහිච්ච ගහක් එක් මම මිත්‍රණෑ විරුද්ධයි එනි සමං උබ අත්තැරල යනවා කියෙලා අර මුව ඇතිදල කිව්වා කියනකුට අර වැද්ද දැනගත්ත දෙැ මෙයා මාවිවා කියලා දැනගත්ත කියලා මම තමයි කලේ මමත් උඹට විරුද්ධයි කියල වීගෙන් අර හෙල්ලෙන් දමළ ගැහුවා. මවා ඇතට පැන්න. ඒ මවා කියනවා එම්බා වැැද්ද උඹ මට විරුද්ධ වනාා මාව නසන්ඩ හිතුවා උඹට අටමහ නරකයි ඒ වගේම අටමහ නරක වටේත් අට මහාපාය අටමහ නරක වටේ තියෙන දාසයගන්නේ උත්සද නිරේවල් තියෙනවා. ඒ උස්සද නිරේවල් අටමහ නරක, සහ පංච වදය උඹට හිමි මට විරුද්ධ වන කෙනාට ඒ පාපේ හිමි කියල අර වැද්දාට අර මවා කියලා මවා නොපිණී යනුඇතරින්. එතුරු මට කියන්න ඕන වනේ ධර්මදේශනාවට මාතෘකා කරගණඩ ඕන වඋනේ මට මහ බෝධිසත්වයෝ මොයෙක් වෙලා ඉද්දිින් මවාට විරුද්ධ වන කෙනත් අටමහ නරකයත් උත්සද නිරේවල් එකැන් අපායවල් එකසිය තිස්සායකට තිස්සායෙන් එකකට වැටෙනවා බෝධිසත්වයන්ට විරුද්ධ විච්ච කෙනාටත්. එහෙව් එකේ ලෝතුරාන් තතාග තරහත් සම්මා සම්බුදු රජාණන් වහන්තේට යංකිසි කෙනෙක් විරුද්ධ වුණොත්, අගෞරව කළොත් නින්දා කළොත්, අපහසකළොත් ඒ පාපය ඒ කෙනාට කොයි විදිහයට එයිද කියන කාරණාව තමයි විස්තර කරන්න හිතුවේ. බෝධිහත්ව මවාට විරුද්ධ වන කෙනාටත් කෙනෙහිරිකංකලපු කෙනාටත් අපායවල් එකසිය තිස්හය හයේ දොරට විවරුද්ධ වෙනවනං බුදු කෙනෙකුට විරුද්ධ වුණුත්. ධර්මරටනයට විරුද්ධ වුණුත්, ආවර්ය සංගරාත්නයට විරුද්ධ වුුණුත්, ස්ථූපය කෙරෙහි බෝධිය කෙරෙහි විරුද්ධ වුුණොන් ඔවුන්ට කොයි තරන්නන් පාපයක් පැමිණෙනවාද. මෙිද මම කියන බාසාාව ඔබට තේරෙනවද දන්නන්නේ විරුද්ධ වෙනවා කියන්න මෙෙන මේකයි. සමාරයට කියනවා? අනෝක කරන්න එපා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරල තියෙනවා කියල කියනව කියන්නක අනිත් එක් කියෙන කියනවා බුදුහන්දුුරුව හෙම කියලා තිබ්බට බං අපේ බෑයා ජීවත් එන්න කියලා එයාගේ අදහස කියනවා නිහඩ වෙන එක වෙනමේකා එවා කරගන්න බැරිවෙලා පරණ පුරුද්ධට වැටන එක වෙනමේකා නමුත් කටෙෙන් වචනයත් දැම්මා බුදුහාමුදුරු එහම කිව් අට බං කියලා භාග්‍යොතුන් වහන්සේට ඒ ධර්මයට විරුද්ධ ප්‍රකාශයක් ඔහුගෙන්නිකුත්තුන ඔය විදිහට ගෙවල්වල ඒ නිසා තමයි රඩුසරුවල් වෙද්දී හරියට කල්පනාකාරි වෙන්න ඕන සීකල්පනාව තියන එක්කෙනා ඔය තරහාඇවිල්ල රන්ඩ වෙලා ඉන්න වෙලාවට කවරු හරි බුදු බනපදයක්හෙම කියන්න ගියොත් ඒ බනපදේ මැරන් කුණුහර පෙන් අනිතෙක්කෙන බයිනවා. ට දන්නේ නැති වුණාට ඒ බණ කියන්ඩ ගිය කෙනා ඒ වෙලාවෙ අරේ කෙනට ගොඩා පාවපයක් පිරෙව්වා. සමහට එයා සාමාන්‍ය වෙලා විද්ධෙන් බනපදයක් කිවෝත්ත ඒක එච්චරයන් නිහෙෙන වන්නවා තරහා ගිය වෙලාවක බනපදයක්කි වූ දරයාගේ කෝපය සංචිද වගන්න බෑයාට මංම කියෙන අද කාලෙ එදකුට එයාර කියපු බනපදෙන්ම කරකවලලානි පැත්ත්‍රට හරවන. මේ විදියට බුද්ධරත්නයට ධර්මරත්නයට සංගරත්නයට මිනිස්සු අතින් දැන්න නොදැන්න පාපයෝල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන නිසා මිනිස්සු දන් නැති වනාට මැරෙනො මොහොතේ ඔවුන්ට ගිනිදැල්පේනවා. ගතිනිමිති පහළ වෙනවා සතරාපායට වැටෙනවා. ඇත්තරම මේ ලෝකේ අපිට තෙල්ටිකක් නැතිවීමෙන් කරන්ඩෙක නැතිවීමෙන් ඒවාගේම මනුස්්‍යයාට තියෙන අත්‍යවශ්‍ය දේවල් නැතිවීමෙන් මිනිස්සු කෝප ප්‍රකෝප වෙන හැටි ඔබ දුටුවනේද. මිනිස්සු ඇවිස්සන හැට දුටුවනේද. මිනිස්සු අපහසුතාවට පත්වෙන හැටි දුටුවනේද. ඔබ හිතන් කෙනෙක් නිරේ ඉපදනොත් එ නිරේ උපන් සත්ත්වයාට වතුර පොදක් නෑ. සත්වයන්ට වතුරෝණ කලෙ කත්ේ නවා. නිරේ උපන් නිසතාට වතුර ඕන වතුර නෑ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක්. උපන් සත්වයා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා උපන් සත්වය ආහාරෙන් යැපෙන්නේ. එතකට නිරේ උපන් සතාටත් ආහාරෝන අවුරුදු කෝටි ප්‍රකෝටිගානක් ඔහුට ආහාරනෑ වස්ත්‍රනෑ නෑදෑයෙක් නෑ අනේ කියන්න කෙනෙක් නෑ මේ මනුසුලෝකේ යංයම් දේවල්ලි මිනිස්සු මෙිච්චර අපහසතාවට පත්වෙනවනා තමන් වෙනුවෙන් වචනයක් කතා කරන්න නැති. ගිනි ජාලාවක් මැද සත්වය කිපදුනොත්තේම ඒ සත්වයාග විඳින දුක්කන්දරාව හිතකින් හිතාගන්නොත් පුළුවන්කමක් නෑ. පිංගතුනේ තවකාරණාවක්තියනවා. ඒතමයි පංගතුනි දෙ අපි ගත්තන් දෙැ මේ බෝධි සත්ව මවාට විරුද්ධ විච්ච ගමම්මන නිරේවා ලකසිය තිස්සාය විවෘත වෙන්නේ දෙහර මෝ වැද්ද දන්නවා දර මවා බෝධි සත්වක් කියලා දන්නවද දන්නේ නෑ මවැද්දට මුවෙක් විතර පිංගතුනී ඒ බෝධි සත්‍යයෝ යංකරමානුරූප ස්වභාවයක් නිසා තිරිසන් ලෝකෙ ඉපදුනාට මුවෙක් වුුණාට බෝධි සත්‍යයෝ බෝධි සත්‍යයෝමයි. ඒනිසා බෝධි සත්‍යයෝ මනුෂ්‍යෙක් වෙලා ඉන්න කාලි විරුද්ධ වෙච්ච කෙනෙකුට යම්පාපයක් රැස්වෙනුවද බෝධි සතයෝ තිරිසංසතෙක් වුණ තැනත් විරුද්ධ වුණන කෙනාට ඒ පාපී රැස්වෙනවා. දැ වෙන මුවයකුට එහෙම කලානං ඕක වෙන්න ඇවි දිහට වෙන. එවුනට මෝ වැද්ද දන්නේ නෑ. මේ සතාශිවපාවාතර කොයිකොයි තරං සංසාරය ගුණධර්මතියන සත්තුයු ඇතිද කර්මානුරූපෝ දිරිසල්ලෝකෙට වැටුුණම්. මං මේ කියන කාරණාව හොඳට හිතට ගන්න විශේෂකාරණාවක් මේ කියන්නේ පිංවොතුනේ එකම කර්ුමය කරන, දෙන්නෙක් ඉන්නවන එකන සත්තු දෙන්නෙක් මරනවා දෙන්නේ එක වෙලාවෙ එක මොහොතයි දෙන්නට මෙක්කම විදියටනවේ කර්මය සකස්වවෙන්නේ. එක්කම විදියටන මේ කර්මය සකස්වයන්නේ මං උදාහරණයක් කිව්වොත්ත එහෙම එක්තරාව මනුස්සෙක් එළුවෙක් බෙල්ල කැපුවා ඒ මනුස්්‍යයා ජීවිත පන්සීයක් එල්ලුවෙක් වෙලා ඉපෙදිලලා බෙල්ල කැපුවා. එතන එයාගේ එල්ලුව අමරපු කරමයවරයි එක මනුස්සේ කෙල්ුවෙක් මැරුවා එයා ජීවිත පන්සියක් කෙල්ුවෙක් වෙලා ඉඳලා බෙල්ල කැපිලම මැරුුණා එතුට එතනින් එයාගේ කර්මීවර එල්ලු අමරපු කරමය තවා අගන එලු දෙනකගේ හිසසින්ද ඒ අගන ඒ එලු දෙනගේ ඇගේ ලොම්ගානේ බෙල්ලකපුන් කෑවා. දෙම් බලන්න ගොයි මේ කලින්ෙකි නත් එලුවෙක් මැරුයි මෙ අත් එලුවෙක් මැරුවේ විපාක දෙකක්. අපි දන්නේ සමාරවෙලාට ප්‍රාහණගාතය කරන අපකිමු කුකුලො මරනවා කැනෙ ඔය කර්මානරෝපෝ කුකුලො උනාාන්ට ඔය ඔගුලන්ගේ සංසාර ජීවිතය අනුව අර මරණෙක් කෙනාට කරමය වෙනස්. ඒ නිසායි දැන් ඒ විග්‍රහ කරගණන්නඩ සාමාන්‍යගෙනකට දේරෙන්නේ අපට දේරෙන් නෑනම ඉදිරියටන අප ඇගේ මඳුරුවෙක් කොහන වයි මදුරුව කවුද ජලපිදන්නවේ. ඒ නිසාව ඒක විග්‍රහ කරගඩ බැරිනිසයි තතාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සත්තු මරන්න එපා කියලා ප්‍රාණගාත් එපා කියල කෙටියෙන් වදාලෙ. ඉති එතන සංවර වන කෙනා අරවිදිහයට එයා නොදන්නා ලෝකෙක හිරවෙන් නැහිට පස්ස. පැහැදිලින්නේ ද මං කියේන එක. දැන් ඔන්න මේක තේරුම්ගන්න ඔන්නේ මෙන්න මේ කාරණාව නිසා. අම්මයිතා ඇත්තයි ගෙදර රා්ඩුවේෙනවා. දුවයි බුදයිවා. එයාලා එක්කෝ අම්මගේ පැත්ත ගන්න එක තාත්තගේ පැත්ත ගන්නවා එදකුට අම්ම තාත්තර බනිද්දිහෝ තාත්තා අම්මර බනිද්දිහෝ නොඒ නංවනං කුරව් අඩුපාඩු ඊළඟට නපුරු කරකස්ස වචන අසභ්බී වචනෙන් ගියනවා දැම් මේ බැනගන්නේ අඹු සැමියෝ අර අම්මගේ පැත්ත හෝ තාත්තක පැත්තගන්න දරුවත් අම්මට එකටතු වෙලා අම්මත් එක්කම තාතර බයිනවා නැතන් තාත්තක පැත්තට එකතු වෙලා තාත්තත් එ එකම අමර බයිනවා ඒවුනාට දැන් දරුව බනින්නේ අම්මට නැත්තන් තාත්තට අර දෙන්න අඹු සෙමියෝ එතුට දෙන්න එතන බැනුමක් ගියාට ඔය හතර දෙනාට කර්මය හදර විදිියකට හැ දෙන්නේ කරමය හතර විදදිියකට හැදෙන්නේ. නාගසේන මහරහතන් වහන්සේකෙන් මිලිඳු කියන රජ්ජුරු අහනවා ස්වාමීනයේ නාගසේණයන් වහන්සේ මේ ලෝකේ මෞට කරන කර්මය පියාට කරන කරුමය වැදී කියලා ඒගැන්නේ සාමාන්‍ය මනුස්සෙකුට අපි අඩන්තේට්ටන් කරනවට වඩා හිතරිද්ධෝනවට වඩා අම්මට දාත්තට හිත්‍රරිද්ධවීමේ පාපේ වැඩී කියලා මේ සමාජයේ ලෝකයක් කතා වෙනවා. ස්වාමීණි ඒක සත්‍යයක්ද කියලා මෙලිඳු රජ්ජුරු නාගසේන මහරත්තන්වන් සිංහ හනවා. එතුරු නාගසේන මහරතන් වන්සේ දේශනා කරනවා මහරජතුමිනි උපමාවකින් කියන්න ඕක ඔබතුමාට තේරෙන්ඩ. ගමී ඉන්න ඉළන්ධාරිියෙක්, ගමීන්න මනුස්්‍යසයකුට කණට ගහනවා ඉරවාස මොතනා අවුලක් යනවා. ඉ ඉටවස මොකක්ද වෙන්නන්නේ හවා ඉටවස කිව ස්වාමීණි මේක දැනුන් තේරුන් තියෙනයි හෝ ඒවා වග විභහග කරනය මේක විභාග කරල්ලල් සාමධානයකට පත් කරලා ඕකෝතනින් ඉවරයි. ඊඩවාස යහනුව රජතුමනි හරි. රාජට අ ඔය පුරුෂයාම රජෙනකුටහරි රාජ කුමාරයකුට හරි කණට ගහනෝ දෙම්ම ගදද වෙන්න කිව්වා ස්වාමීනී මේ යටත් වැසියෝ රජ කෙනෙකුට හෝ රාජ කුමාරයකුට හෝ අතක් කිස්සුවත් රාජහණ්ඩ නීතිය යටත්තේ ඔහුගේ අත්තසිඳිනවා අනිත් අතද සිින්ඳිනවා පාදකද සිඳි නහා නෑදැයි හිර කරනවා. සකළ වස්තුවමර් රාජ සන්තක කරනවා කිව්වා. ඉතිං නාගසෙන මාරත්්‍යන්සයනො රජතුමනී. අර ගමේ මනුස්සේටත් කණට ගැහිවිී රාජකුමාරයටක් කණට ගැහිවි එකම ක්‍රියාවන කිව්වා. අනේශවාමීණී එකම කියාවුව ක්‍රියාව වනත් පුද්ජල්ලයානුව විපාකයේ දඩුවම වෙනස්කිව. අන්න ඒ වගේ පිංහතුනී අපි එක කෙනට එකේකෙව කියනවා අපිමු බනිනවා කියලා සාමාන්‍ය මිනිස්සුන් අතර බැනුමයි දරුවෙක් අම්මට බයිනයක දරුවෙක් තාත් තර බයිනයක ඒ වගේ කර්මයි වෙනස්. ඒ නිසා තමයි ලෝතුරා තතාග තරහ සම්මා සම්බුදුරජණන් වහන්සේ වදාලෙයි මේ ධර්මය ඒගෙනගන්නකොට කරුම කරුම පල වීප්ස්්වාසය ඇති වෙනකොට අත්තිමාතා අත්තිපිතා අම්මා කියන්න මේ ලෝකෙ විශේෂ කෙනෙෙන් කියලා. තාත්තා කියන්න ලෝකෙ විශේෂ කෙනෙක් කියලා ඒ ධරමේගෙනගන්න දරුවට ඒක හිතට කාවදිනවා. ඇ සහම්මාදිීට්ටිට පත්වෙනවා. ඒකයි ඉස්සර බනදහන් උගත් පරණ මිනිස්සුකිව්වේ පොතේ අම්මල දිහා රවල බලන්ඩෙපා බල සංසාරයේ රැවිලම ඉපදී. ඇස් දෙක වපරවෙලා උපදේ. කියලකිවේයි. අම්මර්දාාතාට අතපයි දික්කරන්න්‍රපා අතපයි වකුටුවෙයි. අම්මාගේ තාතාගේ හිත් ්‍රරිද්ධාන්න එපා ඉවංඹලට කැරකි ලෙයි කියලා අතීතේ බනඳහන් ගත් මිනි සුකිවා. තැං ඔයවාගේ සිද්ධියක් වේෙනවා අපජමු අම් දරුවෝ අතපයි දික්කරගෙන යනවා ගහන්ඩ බනින්ද යනවා අම්මල දරුවන්ඩාදරේ හරි හරි හරිති මගේ පුතාර්ට එහෙම නාටෝම නෑනෑ. පස්ස අර දරුවට දුකෙයිතෙනවා අරි හරීතිං ඔයා කරපුදේට මන් තරහ නෑනේ කියලා අම්ම තවතව ලංවෙනවා. ඒවුනටු මල්ලෝකගේ කරම විපාක විසේ කියන එක අම්ම කෙනෙකුට වෙනස් කරන්න බෑ. තාත්ත කෙනකුට වෙනස් කරන්න බෑ ඒ කරමි ශැකසෙනවා. ඒෙන් ඔහුට නෙදහස් වෙන්ඩ යම් මාවතක් පාරක් හැදෙන්නේ. ඒ මෞ්ගේ ඒ පියාගේ පාද කල්ල වන්දනාකුළල සමාවගත්තට පස්සේ. මම් මේ කියන්නේ අපි එකෙක් කියනාට වංචා කරන්න පුළුවන් මේ ළමයි. නමුත් අම්මයි තාත්තැරයි වංචාකලුත් තිවරයි. උදහරණයකට ගත්තෝත් ඔබගේ ගමේ ඔබගේ ගෙවල්ුල කතාාවෙන උපමවත්තියෙනවා කොට්ටෝරුවා හැම ගහකටම විදගෙන කියියත් කෙල් ගහට විදපු දවසටි වරයි කියල කොට පුදවසට. ඒවාගේ හැම සෙල්ලම හැම තැනම දාණ්ඩ ගිහිල්ල අමාරවි වෙතෙන් ඩිපා කියලයි මේ කියන්නේ. උද්ජලයානුව කර්ම විපාකය වෙනස්. දෙැන් අපි මෙහෙම කියමු සංසාරයන් කර්මවිපාකයක් නිසා දුප්පත් වෙලා උපදිනවා. සංසාරයන් කර්ම විපාකයක් නිසා විරූපි වෙලා ලස්සන නැතු උපදිනවා. හැබැයි ඕනෙක් ගෑන්ු ලමින් මේ ගැන්ලොම හරි අහිංසකයි. කර්මානරූප දුප්පත් පවුල්ල හිපදුනහට. කර්මානරූපව මේ කෙන ලොකු ලස්සනක් නැති වුුණාට හදවත ලස්සනයි. ඉවසනවා ස්වාමියයා ගැන අම්ම කෙනෙක් වගේ බලනවා. දරුවන්ගේ වගකී මරගනයන්නවා මේ අහිංසක කාන්තාව බීපු මනුස්සෙක් ඔහුගේ ස්වාමයා බීලා ඇ පෙලනවාද අඩන්තේට්ටන් කරනවාද ඒ ස්වාමියයා බොහෝ පවුරැස් කරගන්න. ඒ පහු රැස්කරගන්නේ අර ගෑනුරමයාගිතියෙන ගුණේ වැඩි නිසා ඒ නිසා පුද්ගලවයනුව කර්මපයක වෙනස් ඔන්න අපට මොකක්හරි හාමුදුරු නමක්කෙ කොයේ අරි වැරද්ද කවරුරි කතා කල් හලා ඔදකාලි හාමුදුරරු කියලා ඕන බයිනවා ැ අර අර වැරද්ද විච්චක්ෙනයි කියන නමුත් තව හාමුදුරු විසි පන්දහකින්නවා ඇයඔයාන්තර නැද්ද බුදුරජාන් වහන්සේ දෙවමෙන් සරණගිය සගරුවන් නැද්ද. ගෞතම බුදුසසුවන සාක්ති ශක්ති පමණයෙන් බවලයන සඟරුවන් වහන්සේලා නැද්ද. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවිතය අත්තාරෙන්න්න පුළුවන් සගරුවන් වහන්සේලා නැද්ද. මේ දර්රුමය වෙනුවෙන් ජීවිත අත්හරෙන්ඩ පුළුවන් සඟරුවන් වහන්සේලා නැද්ද ශාසනය රකිනෙකම හිතේ තියෙන සඟරුවන් වහන්සේලා නැන්ද. ඒවාගේ සංග පරම්පරාව එවැනි බුදුහසුනක් අද දක්වා පැවතගනාව නැන්තං. මේ විදිහට රට ලොකු වරබුදේක තියනෙන වෙලාක මිනිස්සු නොයෙක් නොෙක් අපහසතාවලින් පෙළෙද්දී දම් සබහ මන්්ඩප මේ විදිහට පිරී යන්නේ ගෞතම බුද්සාහසනය හඬ ඒ බුද්ධසාාසනය අද දක්වාම රැකගෙනාපු නිසා නෙවේද. ඒ නිසා කවුරු හරි තවත් කාගෙ හරි සිවරක් පොරුවගත්ත කෙනගෙත් දෝෂයක් අඩුපාඩුවක් මුල් කරගෙන අදකාලේ සංගයා කියලා සමස්ත සංඝයාරම් ප්‍රකාශයක් කළොත් සඟරුවන් වහංසේලාට අපහසකිරීමේ පාපයෙන් ඔහුට එකසිය තිස්හයක් අපායවලින් එක දොරැරෙනවා. ඒකයි මේ වියතක් වගේ තියෙන මේ චූටි කටපොඩ්ඩ රැහගෙන හිටපල්ලා කියලක කිය න්නේේ කළයි ඇයි අපි විඳවරනවා මදිද මේ සංසාරේ ඇයි අපිට කරදර ප්‍රශ්නාවක් මදිද ඒනිසා හොඳවට කල්පනා කරන්න එකම ක්‍රියාව වනාට ඒ පුද්ජලයානුව කර්ම විපාකය වෙනස් මේ පිංහදුනමන් තවකාරණාවක් කියන්න එදා මහා බෝධි සත්්‍යයෝ ඉපදුනා වන්දුුරෙක් වෙලා එක මනුස්සේ කැලේ ඇවිදගෙන යද්දිී ලොකුවාලකට වැතිිලා විශෝල වලකට වැතිිලා ඒ මනුස්සයාේ වලෙන් ගොඩඉන්න බෑ දැන් දිීන දයා වතුර විිබී මුල කෙල්ලි ලඉන්නෝ. අර වානරයා ලොගොಳಳක් ශක්ති තියෙනවා නරයි අරවානරයා තන යද්දී වැටිලඉන්න මනුස්සය දෙදක්ල කරුණා උපන්නා. ඊඩබස් මේ වානරය කොහමරි අර මුල්ව ලෙල්ලිලා වලට බැහැල අර මනුස්සයාට කිව්ව කරය ඉල්ලෙන්න්නි කියලා. කරේ එල්ලුනා කරේ එල්ලිලා එහෙම උඩට ගත්තා. ඉස්සල්ල කල්ල තියෙන්නේ වානරය ලොකු ගලක් මේ වතුරට දාලා බැහැල ආපහු ඒ ගල වතුරශවයෙන් අරගන උඩට අ ගොඩට එන්ට බළුවන්ද කියලා බලලා තියෙනවා නිවාන කොච්චොරුව නුවනත් තිබිල තියෙනව ඒකයි මංකිවේ මහා බෝධි සන්ත්‍රයෝ යංකිසි කර්මාණරූප ස්වභාවයක්න සා තිබිසන් ලෝකෙ ඉපදුනත් ඒ ඥානය ඒ ගුණවත්කම ඔහු තුළ පීටනවා මනුස්්‍යය කෝමරි වලෙන් ගොඩට ගත්තා ඇරං ඒ මනුසය ගහක්ළඟ තියලා දැන් මනුස්ස්‍ය කුත්සපු බර නිසා වඳුරට ගොඩාක් වෙහිසයි. එනිසාර මනුස්්‍ය රරි කිව්වා එම්බ මිනිස මොහොතක් මාව රකින්ඩ කියලා ඒ මනුස්සයාගේ මොඩෝක්වේ උළුවතියාගේ නිදාගත් අවෙහෙසට. අර මනුස්සය කල්පනං කළ බඩකිඉන්න ඉන්න එකට බඩපිරෙන්ට මොකක් මොකද වඳුරුමත් සග කියලා. ළඟතිබ ගලක් කරගන අර ඔොඩොක්වේ නිදාගෙනඉන්න තමාට පිහිට සලසපු වඳුරගේෙන් ඔල්ලුවට ගැහවා. ඉදුරු වන්දුරගේම ඔලුවට ගැහනකුට මේ මනුසය දවස්දහයක් ආහාර නැති මනුස්සෙක් නිසා ගහපු පාර හරියට වැදුන්නෑ. හැබැයි වඳුරග ඔලුව පැලුුණා එහෙම්ම වේගෙන් වදුුරක් ගහට නැංග. වන්දුරාගෙනව එම්බා මනුසය. තමාට පිහිත සලසපු කෙනාටම නපුරක් කලාා නේද වැනසෙන්න්පා කියලකිව්වා. කිව එම්බා මනුස්සේ බලපංකිව්වා මේ වනේ මේවාගේ තැනකට ආපුගෙනකුට මනුස්සපිය සටවත් යන්ඩ ලේසිනෑ. එනිසා උඹගේ කෙලෙහිගුණ නැතිකම උඹට නමුත් මගේ කරුණාව මට එම්බා මනුස්ය වනෙන් එළියට යන්ඩ පාරමං උබට කියල දෙන්නන් කියලා ම ිපසි ර කියලා අත්තෙෙන් අත්තට පැනැන වඳුරගිය. වඳුරගේ ඇගෙන් වැටිනල්ලේ පාරදිකට වැටුුණ. ඒ පාරදිගේ අ එසය අසපපුරුස මනුස්සය වනේ එලියටාව. ඔය මහබෝධි සත්වයෝ තමන්ගේ ඔල්ලුවට ගහපෝ අසත්පුරසයාටත් වනේෙන් එළියටෙන්ට පාරපෙන්නපු මහබෝධි සත්වයෝ ලෝතුරා සම්මා සම්බුදුන ජීවිතේ මේ සංසාර සත්වයාට සසරින් එතරවෙන්ට පාර කියනවා කියනක අරුමයක් නොවෙේ. මම සරණගිය මගේම බුදුරජාණන් වහන්සේ තමාගේ හිසට ගහපු මනුස්සයාටත් පාරපෙන්න ලදිින්ව සංසාරේ. අපේහසරේ යන අපේ මිනිස්සු තමන්්ඩ කවුරු හරි මොකක් හරි කළොත් තොගේ මරණෙටවත් මංගේෙන්න්නේෑ කියේල කොයි තරම් වෛරබාධිනවද අපිසාරණගි බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ජීවිතයේ දෙස නොව බෝහත් ජීවිතයේ දෙස බලන්න බෝධි සත්තුව එසේනං ලෝතුරා තතාගත සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමාන ගුණකඳ ගැන කවරකතාද ස බලන්න පංහතුනිී අර මනුස්සයා කැලෙෙන් එළියට ආපගමම්ම ලොකු පිපාසයක් එක ඇඟ දාණ්ඩ ගත්තා පිංහතුනී එතනින් ගලාගෙන යන්න නදියකට ගිහිල්ල මේ මනුත්සය මූන හෝදග්ඩ කියල වතුරටිකක් කැර ඇඟට දාගත්තා ඒ ඇඟට දාගත්ත වතුර නටන ලෝදිය බවට පත්වෙලා මුළු ඇගම පිච්චුුණ කරමානරෝපයි අර දියපට්ට ඉඩගත්තා මේ මනුසේ කෑගහගෙන දිව්වා ඈත පේනවා දුං්ඥනවග ඒ ගමටගිය අමයා දන්නන්නෑ දියපට්ට දාපු දාපු තැනින් කෘෂ්ටයක් හැදුුනා මිත්‍ර ද්‍රෘහිවීමේ විපාක තමන්ට පිහිට වන තැනට කෙලිහිගුණ නොදක්කෝපියකේ විපාක කුස්්ටේ ඇැදිල ගන්දස්සාරය අර ගමට යන ඩිංගිත්තිිත ඩිංගිීත්තට. ඊඩබසි ගමේ මිනිසු පලයම් පලයන් කියලා ගන්දස්සාරය නිසා එලේවා. අවුරුදු පහක් කුස්ටෙන් විදෙව්වා හත්වෙනි අවුරුද්දේ කුණුකානුවක වැටිලා ඉද්දිං මහරජ්ජුරෝ උද්්‍යයානයට යද්දිින් ගන්දස්සාරයක් එක දිසාාවකින් එනවා බැලුවා කුණුකානුවක ුස්ටයක්ක් හැදිච්ච මිනියක්කන්නවා. ඇහුවඋඹ කෞුද ඊට පස්ස කිවමම් මෙන්න මේවාගේ මට පිහිට වුුණ වානරයකුට මම මිත්‍රත් ද්‍රෝහිකමක් කල්ලා මෙන්න විපාකයේ කියලා තමන් කරපු පාපේමෝතෙ සිහි කරනකොටම පොළොව දෙබෑ වෙලා නිරේටගිය. බුදුරජාණන් වන්සේ වදාලා එදා ඔ යසත් පුරුසියා වෙලා හිටි දේවදත් දේවදත්ව පොළොව පලාගෙනයනය සසර පුුරුද්දක්කයවා තැන් හැම වඳදුරගේ මුළලුවට ගහපු අය පොළෝපලාගෙන ගියාද. බෝධි සත්වයන්ට කරපු තැනවා ඒවාගේ කටතියන පලියට කෑගහගෙන කෑගහගෙනයාාව ගුණවත් වෙනකුට වචනයක් කිවෝත් ඒක පෙරෙලා ඒවී තමාට. ඒය තරුණ පරම්පරාව తවා කොල්్ කෙල්ල කොල්್ල කෙල්ලු ඒ තවන්ගේ හිතේ තියන ලාම කාසාවල්නිසා දකින දකිනෙකත්තෙක යාలు ව යාවිి ඊළගට යාలుුවන කඩෙන් බඩු ගන්නවාගේ යාළුවන අතරිවා යාలుුවන අතాර සමහරි ළන්ධාරීනවා ජාරුවට කියනවා ම වෙනකුට ෙල්ලలో මෙච්చරක యా. හිටිය. ල නවාම මෙචරුව වෙනු කොල්ලො චරත්තක කියල ට. හරි අහිංසක ගුණවත් කෙල්ලෙක් ඔය විදියට අතෑරල ඒ කෙල්ල හිතෙෙන් හිව හුල්ලපු දවසට අර කොල්ලට සාපෙ වදිනෝ සසරටම. සමහරව සමහර අහිංසක කෙල්ලූ ඉටවා ජීවිතේ දෙවිනි තැනේ කෙල්ලගේ පවිත්‍රතාවය පිරිසු දුකම ඒ කෙල්ලගේ චරිතයේ පලවිනිි තැන්ට දාගන ය සෝදරාවක් වගේ ගුණ පුරුදුකරන්න නාස කෙල්ලු ඉන්නවා කර්මාන රූප යම්යම් බැඳීම් ප්‍රේමියන් හටගන්නවා ඒ මූල් කරගන කවුරුහරි කෙනෙක් ඇව ගුදුරු කරගත්තොත් ඇව විනාස කලො ඒ කර්මේයාට පෙරලිලායිනවා හේතු ඒ සල්ලාලයාට එක පෙරලා එන්නේ කෙල්දගේ ගුණේ වැඩි නිසා. සමාරහිංසකගොල්ලු ඉන්නවා. ඇත්තරෝයා දැන් අපි ඉස්කෝලවල විශ්වවිද්‍යාලවල ඒළඟට තරුණ ළමයි අතර මේගේ නොයිත් දැන්වල වැඩසටහන් කර කරමින් ඒ ළමයියේ කතාභා කරමින් ඉන්නකුට අපිට මුණ ගැහිල්ල දේනවා අපිට බුදුමයි මේවාගේ ළමයි මනුස්සුලෝකයේ. ඉපදදුනේ කොහහිද බ්‍රහ්මෝකෙන් ඇවිල්ලද. දිවී රාජයක්ද මේ මනුස්සෙක්වෙලයි පැදිල තියෙන්නේ. කියල හිතෙන්න තරං අහිංසක ගුණතියන ප්‍රවිතුරු ගුණතියෙන සිිල්වත් තරුණ පුතාලඉන්නෝ. අහිංසක තරුණ පුතාල ඉන්නවා. ය යංකිසි කෙල්ලෙ හැටහ දරක්කූ මායමින් ඔයවාගේ අහිංසකේ ගොදුර කරගත්වොත්. ගොදුරු කරග නවසානයේදී ඔහුව තලා පෙලා පොඩිකොට ඔහුගේ සිතරිද්ද සිත දවා ඔහු අසරන කලා කියන්න දැමයා බුරුදුුව මේගේෙල්ල එකක ඕන තරං කොල්ලෝ එක යාල් වි්‍යයාලු විීඳල නමුත් තරහිංසකයාගේ ගුණේ වැඩි නිසා ඔහු දුන්න ආදරී පිවිතුරු නිසා අර කෙල්ලටඒ එකක සාපයක් වෙලායින එක ලක් වන්න බෑ. එක්කෝ ඒ කාරමයේ දිට්ට දම්වේදනියයි නැත්තං ඊළංග ජීවිි උපද්්‍ය වේදනයයි එම නැත්තන් සසරේ කොතන කාරයෙනවා අපරා පරිිය වේදනයයි. භයානකයි මේ සසර මෙ මේ අපිට තේරෙන් නැති ප්‍රාශනයක් තියෙනවා. හොන්ඳටම තේරෙන් නැති ප්‍රාසනයක්කුමං කියන්න ඔන්න මෙතනින් නම්මල මෙතැනින්වාදරුවෝ තාත්තල උපන්දිනයක් එනවා උපන්දිනය ආබු දවසට සතුූට ඔොක්කෝටම ේෙක් කපනවා කිරිබත් කනවා උපන්දින සාදේ. නමුත් පිංවතුනේ මොහොතක් හිතන්ඩ දරුවෙ කම්බියෙන දවසනේද මේ ලෝකයේයං කාන්තාවක් වැඩ්ඩි පුරම දුක් විදිිනවාන. වැඩ්ඩි පුරම ජීවිතයේ දරාගණ්ඩ බැරි වේදනාවක් විඳිනවාන විඳින්නේ දරුවෙක් ඉපදුන දවසේ. දරුවෙක් වදපු දවසේ සීස කල්ල ගත්තත් ඇගේ සරීරයේ වැඩඩිම කැපුුම මේ බඩ සම්පූර්ණයෙන් පලනවා පල්ල දරු අඇලියට ගන්නවා ඒ අම්ම ජීවිතේ විඳපු වැඩඩිම වේදනාව දරුවෙක් වැදවාන ඇ කෑගහපු කෑගැහිල්ල තරං යටිගිරිියෙන් ඇ කෑගහනෑ මුළු ජීවිතේම ඉච්චර වේදනවා ඒ දුක දරාගන්න බැරු ඇස් ලොකු කල්ලා කෑගහනකුටේඒ අම්මගේ ඇසු ලොකුන්නෑ එච්චර කවදාවත්. එච්චර දුක්විඳ දුක්විඳල්ලා දරවා බිහිකර පුද්දවස උපන්දිනේ දවසට කේක්ක එකක් කපනේ කයි. අම්මගේ කකුල් දෙකල්ලලා වැැඳල්ලා ඉම්බල්ලා. මගේ ආදරණී අම්මා කියලා ඇව තුරලු කරගෙන. සෙනහස දක්වොනෙ එකයි අතර කොයි තරන්නන් ව සතතේරාද. කාටද මේ ලෝකයේ එවැනිවූ උත්තරීත්‍ර සංකල්පනා ඇතිවේන. ධට බෝධි පූජාවක් තියල එමනැත්තං කිරිහර පූජාවත්තියල සෑය බෝධී වැඳල තමන් වදපු අම්මාට ජාත කරපු තාත්තාට පින් දෙෙන්න්න ඕන දවසක උම්ම ව දසදුක් දීගන ඉපදිලා. ඒ අයුම කක්කාල සතුටුවෙනවා. සතුටුවෙනවා. බලන්ඩ පින්වතුනී මනුස්්‍රයාගේ කල්බනාසක්තිය කියනක කැරගෙනහිෙටි. ඒ නිසා සමහරයින්න හරි ගුණව තහරි ගුණවත් ඔොන්දට දැනෙනෝ මව්පිය ගුණකඳ දැනෙනවා.ඉති ඒ නිසා ම මේ තවතව කියන්න හදන්නේ කරුමේ කියනෙක භයානකයි අර හැම ගහකටම කොට ලක්හොට්ටෝරුවා ෙල් ගහකට කොට පු දවසට හොට හිරවෙනවා ඒවාගේ පිංවතුනිි කටතියන පලියට කියවා කියවානං කරුම් රැස් කරගන්ටි පා අතපයි දිගාරිීට දුවන්ඩ පණින්ට පුළුවන් කවමූල් කරගෙන කයින් වැරදි කරලා පවරැස් කරගන්ඩිපා සිතිෙන් අකුසලයෝ රැස් කරල්ලා පෞවරැස්කරගන් දෙපා තිගේ ඒ නිසා යම්තාං එකසි තිස්සායක් නිරේවල් තියෙනවා. එකසිය තිස්සායක් නිරේවල් හැදන්න මෙන්න විදියට චූටටි දරුවනේ තරුණ දූලපුතාලා වැඩිහිටි දෙමවුපියනි පංහතුනේ අටමහ නරක කියල තියෙනවා. කුමත්දේයටටමා නරක, සංජීව කාල සූත්‍ර, සංගාත, රෞරව, මහරෞරව, තාප, ප්‍රතාප, අවී ජිමහ නර්කය. අඩුමායුස තියෙන් නිස්වන්ජීව කියල පටන් ගන්න තියෙන. ඒ සංජීව කියන අපා යායුස මනුස්්‍ය අවුරුදු ලක්ෂ අනුවන් එක මිනිස් අවුරුදු අනු ලක්ෂයක් ඒ අපායි එක දවසයි. එවැනි දවස් තිහයක් මාසයයි මාස දුොළක් අවුරුද්දයි. එවැනි අවුරුදු පන්සියක් ඒ අපායි වැටුුණ කෙනා දුක්විඳන්න ඕන ඔන්න අපායාවිස මිනිස්සු කට තියන පල්ිරි කියන අපි අපායියන්නේ අපි ගිහිල්ල බලාගන්න උඹල දිවියලූ කියනකුට අපායින්ක් කට්ටි ඉඩිපෑය කියලා ඔය කටවල්දික ඔක්කොම හිප්පෙනවා යම රජ්රු දැක්ක දවසට. නිරේ ගිනි දැල් දැක්ක දවසට කට උත්තරනෑ කට උත්තරණෑ කොහමද ඉතුට ඒ සංජීව කියන අපායි වටේ අපයිවල් දාසයත්තියනවායි වටි කියෙන උස්සද නිරවා නිරේවල් නැත්තන් කියෙන ඔසුපත් නිරේවල් කියලා ඉ ඒ දාසයයි සංජීව නිරය ඉතන දා හතායි ඊළඟට කාල සූතර කාල සූත්‍ර කිය සංජීව කියන අපයට ඇයි සංජීව කියන්නේ ඒ සංජීව කියන අපායේ නිරි සතා මේ චප්ප කරනවා කි ෑැල්වලට පපලා හිස සිදිද්දී හිස්ස ගැලවිල යද්දි තව ඔලුවක් මතු වෙනවා. නැවත නිදි සතා විඳවා විඳවා ඉප දෙෙනවාන්කි නරතයෙන් තමයි. ඒ නිදි සතා ඒ නිරේට කියන්නේ සංජීව කියලා. කාල සූත්‍ර කියලා කියන්නේ කලුපාට නූලක් කරගෙන ගහක ලෑලි ඉරණ මනුස්ස කළුපාට නෝලෙෙන් සටහන්තියලා ඒ නූලට අනුව පෙතිපතිීමේ ඒ ලීිය ඉරණවා වගේ ඒ අපායි උපන් සත්වයා කළුපාට නූලෙන් සටහන් කරලා කපනවා වගේ කෑලි කෑලිවල්ට කපනවා ඒත්ඒ නිරිසතා මැරෙන්න්නේෙනෑ පා පෙවර වෙනකත් මනුස්සවුරුදු තුංකෝටි හැටලක්ෂය ඒ කාල සූත්‍ර අපා ඒක දවසයි එවැනි දවස්තියාායක් මාසයයි මාස දොල්හ කවුරුද්දැයි අවුරුදු දාහක්කේකෙ ආයුසතියෙනවා දිවියලෝකෙ අපායයි සමානවෙන් එක තැනත්යෙනෝ ඒතමයි චාතු මහරාජික දිව්‍යලෝකයේ සම්පූර්ණආයුස සමානයි සංජීව අපායේ එක දවසකට තෞතිසාාවේ සියල් වායුෂ සමානයි කාලසූත්‍ර අපායේ එක දවසට මේක මහා භයානක දෙයක්. මේකින් ගැලවෙෙන්ඩනම් බුදුරජාණන් වහන්සේට විරුද්ධ නොවෙන්න ඕන. ධර්මයට විරුද්ධ නොවෙන්න ඕන සංගරත්නයට විරුද්ධ නොවෙන්න ඕන ඔබට තේරෙන භාසාාවෙන් කියනවන බුදුරජාණන් වහන්සේ මුළු හදවතිම්ම සරණයන් ඕන. ශ්‍රී සද්ධර්මය මුළු හදවතින් සරණයන් ඕන. ආරය මහා සංරත්නය මුළු හදවතින්ම සරණය අන් ඕන. කාල සූත්‍රපායතු වටේට දයෙනවා උත්සද නිරේවල් ඔසුපත් නිරේවල් දාසයා. ඉතුට නිරේල් දාසයි කාලසූත්‍රයේ දාහතයි. මේ විදිහට අටමහ නරක එතකට අටමහ ර අටයි දාසේවාටකුයි ඔක්කොම ගන්නකට එකසිේ තිස්්හයක් එනවා. බලන මනුසෙක් මැරෙනගුට නිරේ දොරටු එකසිත්ති සයක් තියෙනවා දිවියලෝක දොරට කියතියෙන්නේ හයයි. ඒ නිසා මේ නිරේවල් එකසිියත්ති හයකම ඉන්නේ එක්කෝ බුදුරජාණණන්තේට ගරහපු ධර්මයට ගරහපු සංගයාට ගරහපෝ දෙමව්පියන්ට අඩන්තේට්ටන් කරපු වැඩිහිතියන්ට අඩන්තේට්ටන් කරපු, සෑයට බෝධයට අගෞරව කරපු ්‍රාගාත්ත සෝරකාම කරලා ඒයි නැගිහිටිය නැති අය. වැරදි කාමසවනය කල්ල එයින් නැගිහිටිය නැති අය. බොරු කියල යි නැගිහිටිය නැති අය. ඒ වැරදි හදාගත්ත නැති දස අකුසල් කරපුවා අයගෙන් තමයි නිරයේ පිරෙන්නේ. කවදාවත් මුළු හදවතින් බුදුරජාණන් වන්සේ සරණගිය කෙනෙෙන් නිරේ ගිනි දැල්වලින් පිච්ේ නෑ. එහෙනම් නිරේ ඉන්නේ තුනුරුවන්ට විරුද්ධවෙේච්ච තුනුරුවන්ට අගෞුරව කරපු අය. මේ මේ සමාර මිනිස්සු මෙන මෙහෙම කරනවා. ඔන්න වටවන්දනාව ගිල්ල බුදු පිළිමයක් ගෙන වන්දනා කරන්න. වන්දනා කරනවා. කරලකාලයක් යැදදිින් ඔය පොඩිලාමේ ගේෙ හරි අතේ වදනාල පිරිමේ වැටෙනවා කැඩෙනවා. දැම්මකොද කොරන්නේ. හිමීට හිමේට හොරෙන් හොරෙන්. තියන ගනවා කොහෙටද පන්තලේ වූ හන්දික තියෙන බෝධයක් ළඟට. බෝධී ළඟ තියනවා. ලෝදුරා සම්ම සම්බුදුරජාණන් වහන්සේ ජයසිරමහ බෝසෙවනේ දසමරුම් පරදා තුං ලෝකට අග්‍ර වුණා දේවාති දේව වුුණා බ්‍රක්්මාති බ්‍රක්්ම වුණ නරශේෂ්ට වුණ නීල පීත ලෝහිත මාංජේෂ්ට ප්‍රභාස්වර කියරන ශවනක්ර ගන බුද්ධරශ්මි දහරා වී දෙව්වා. කේතු මාලා බිහාම ප්‍රභාදී රශ්මිය වීදවාගෙන දෙතිස්මහා පුරසලක්ෂණින් යුතුව මගේ බුදුරජාන් වන්සිේ බෝසවනි වැැහිටි අද මිනිස්සු බෝධයටට වඳින්දයනකොට හිස නැති පිළිමික් එතන. අරයට බුද්ධානුස්සතියෙන්නේෙ නෑ. අන්න පාපේ රැස් කලා. ඉතින් තමන්ගේ අම්මගේතාත්තගේ අතපයක් කැඩුනු සීනි ඇදල කකුල කැපෝ වැටිල්ල මෝනතුවාල වුුණොත් පැල්ලමත් තියෙනව අතපය කැඩුනා කිය අම්මතාත්ත කියල ගහක්ලක තිේෙනවාද. උදේහවස නිවන්දකින්ඩ කියලා වැද වැද ඉන්න බුදු පිළිමේ කැඩිච්ච ගමං හිස්ස කැඩුුණ පිළිමේ ගහක් ඇටතිේෙනවා. එක අහිංස කාම්ම කෙනෙගේ ගෙදර වැස්සට තෙමුණ. එක ಪಾರම ಉಳಗක්್ಕಾವ. ඒ ಹುಲಗಾಪು ගಮන්ವಹಲಿಗಿಯ ಟකර ತෙಮು ಗದರುಕ್ಕೋಮ ಬಡುತಿಯದ್ದಿ ರಮ ಕ್ ಂ ೋಗಿಗಲ್ ಬುಪಿಲಿ ಮೇರನ ಸುರೆದ್ದೆಗ ತಲ ಪುಡ ತುರ್ ಗರಗ ಿಯ ಮಂತೆಮನ ಮನ್ನෑ ಮಗ ಬುදුರ ಜನಾಸಿ ತೆಾಕೆ. ಮಿනිස්್ವತರವನಿ ඇ್ತು සිටිನවා. ದೆಂಗೊನ ඊ್ಲಗ ಪ್ರಯಸනಿಯාව එಹನං ಆಾಂදුರನೆ. ඇැ පිළිමක් කඩනවට පස්ස ොක දකරන්නේ. දු එකක් දම පිළිමකාඩ අන්නපා ඔන්න පලවිනිවිසඳුම නපුරු සිතෙන් පිළිම වහන්සේ නක් කැඩීම සෑ අබෝධයක් වෙහිරක් කඩනවා වගේක. ඇයි පිල්ම වහන්සේට වැැදර පසේ පින් රැස් වෙනවා බුද්ධ පූජාවත තිබර පස පින්ංගැස් වෙනවාන මල් බිදුවට පස්සේ පින්ංග ැස් වෙනවාන එහලා නපුරු සිතේෙන් තරහ කිල්ල ැඩුවට පස කරමේ ඉස්සර මිනිස්සුසාංගික දාන දෙෙද්දී බුදුරජාණන් වහන්සේ පිරිණුවම් පෑවට පස්සේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ බුදුරජාන් වහන්සේ වගේ ආන්සනය වඩා ඉදවල සංගයාට දම්බෙදන්ඩ කලින් පැං පලතුරු අරකෑම්බීම ඒ දානමාන ඔක්කෝම් බුදුරජාන් වන්සට පුදලතමයි සංඝයාට පුදන්නේ. පොළොගන්නරුයුගේ බුද්ධ ප්‍රමු මහත් සංගරත්නයයටට දී ලතිය න එහෙම. ස්සර මනිස්සු ප්‍රතිමා ැඩුනාට පස්ස කරල තියෙන්නේ මනුසේකුුණත් අතපයක් කැඩුනොත්තේයම තුවාල වුණුත් ඒවට බෙහෙත් තෙත් කරගන ප්‍රතිකරම කරගන දීවත්වෙනවා. ඒවාගේ කැඩුන පිළිමේ ප්‍රතිසංස්කරණය කරන්න ඕන නිර්මාණ ශිල්පියෝ ඉන්නේකටයි. ප්‍රතිසංස් කරණනේ කරගණ්ඩත් බෑ. ඉස්සර මිනිස්්චුකල්ල තියෙනවා. ඒ තමයි ඔය කුණු අතුර යන්නේ නැති නිතර පෑගන්නේ නැති ඒ භූමියක දයන පිරිසිදුම තැනක වලක් හදලා ඒ වලේ සුදුරෙද්දෙන් මුතල අර පිළිහන්සේ එහි තැන්පත් කරලා එතන පිච්ච මල් පඳුරක් හදනවා. ඒ පිළිවහන්සේ තැන්පත් කරපු තැනෙම්ම ලෝකෙට සුවඳ හමන මල් පිපිලා ඒ මල් තවත් ලෝතුරා බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමාවක් කිදිරයේ සිරිපාළග සුවඳ මල් පුද්ධෙනවා. එහෙමත් කරන ඒ නිසා අරදින්න තුනුරුව මම්වා නො එක් උපමාවලින් කියන්නේ තමන් නොදැන්න තුනුරුවන්ට වෙන අගෞරුවකං කරන්ඩිපා ඒ බුදුරජාණවන් සිට අගෞුරුව කිරීම ධර්ුමේයට සංගරත්නයට අගෞුරුව කිරීම තමන්ට සමහාර වෙලාවට සතරාපායි වැටින්ඩ හිතුවේවි සමහරට අමතකයවය කරපු ඒවා නමුත් එෙනවා දි ඒනිසායි කියා නැහැබැයි යංකිසි කෙනෙෙන් මුළු හදවතිම බුදුරජාණන් වන්සේ සරණ ගියා නං ධර්මය සරණගියා නම් සංගරත්නය සරණ ගියාන ඒ කියන්නේ දැන් තමන්ගේ ජීවතය ඉන්න වටිනාම මේ ලෝකේ ඉන්න උත්තමයා බුදුරජාන් වහන්සේ නං ධර්මයට ගොඩාකයා ගරු කරනවා නං දහං අවවාද ප්‍රතික්ෂේප කරන්න නැත්තං රහතන් වහන්සේලා සහිත ආරය මහ සංගරත්නට දැංග අගෞරෝකරන්න නැත්තක් දැං ඔබගේ හිත තුනුරුවන් සරණය පිටලතින්නේ. ඒකෙනට පැරණි වැරැද්ද බාධ කරන්න නෑ මක් නිසාද තෙරුවන් සරණගියකෙන තෙරුවන් කමා කරගන්නවා මාතින් දැනො දැන්න සිදූ වැරදිවලට සමාව ලබේවාගේ. එනිසා එවැනිවූ සමාකර ගැනීම් කරන්න ඕන. තුනුරුවන්ට අගෞරවීන් කරන්ට මේ ඒ අගෞරෝවෙන විදිහට කටුතු කරන්ට මේ තමංගිින් පුංචිම අවස්ථාවක්ව දුරුල්ලතාවයක් වත් සිද්ධ වෙන්න දෙන්න හොඳනෑ. ඒ නිෙසයි දූලට පුතාලට කියන්නේ පන්සලකට කියත් චෛත්‍යයළඟ ගෞරවෙන් හිට පල්ලා කියලා. බෝධීන් වහන්සේ ළඟ ගෞරුවෙන් හිට පල්ලා කියලා. ඇයි අපිට වඳින වෙලාවට විතල දෙක චෛත්‍යය බුදුරජාන් වන්සගේ බෝධිය වන්දින වෙලාට විදරදේ බදුරජාන් වන්සගේ ප්‍රතිමාව ඒ නිසා වීහිළුතහලෝ ඒවාගේ මනම්බනං කයිකතන්දර කිය කියා බෝධියයක් ැටින් දෙපා මේ ලෝකේ තෙරුවන් සරණගියාය බුදුගුණ දංගුණ සඟකුණ කිවවේ පිරිත්කිවේ බෝසවනේ පැහැදිලිනේද අපි නොන්දැනගෙන වෙන දේවල්තියනෙනවා. න් වන්සල වැඩ බෝධීන්වහන්සේ වැඩන්නවා චෛත්‍ය වැඩේන බුදුරජාණන් වන්ස වගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බ්‍රහමලෝකට වැඩියනම්. පංවතුන බ්‍රාක්්මයන් සියලු දෙෙන දෑත නල්ලේතියලා බුදුරජාණන් වහන්සේ වදිිනවාද නැද්ද වදිිනව. සක්‍රයා සහිත දෙව්ලෝට බුදුරජාණන් වන්සේ වැඩියනං. දෙදවුලෝට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා සහිත සියල දෙවියෝ දෑත නල්ලේ තිීල බුදුරජාන් වහන්සට වන්දිනවා. ඔබ හිතන් එමොකදද රහතන්වන්සෙල්ල දහස්ගානක් මැඳට බුදුරජාණ වහන්සේ වැඩියෝත්. සියලු රහතන් වහන්සේල්ලා දෑත නල්ලේතියක්න බුදුරජාණ වහන්සට වඳදිනවාද නැද්ද වන්තිනවා. සද්ධාවන්ත උපාසක උපාසිකාවුවන් ලඟට බුදුරජාණ වහන්ස වැඩියෝ තුවන්දිනවාද නැද්ද වන්දිනවා අද ධාතඋන්වහන්සේ නමක් වඩම්මන කොට ලස්සන සෑ අත් දකිනුට බෝධයක්ත් දකිනවුට අපිවුම් වඳී නෑ පොඩ හතරැස්කොටු යකඩ කෑල්ලක් මේ මූස්සනවා එකට කියන්න පෝර්් එක කියරවා. වඳ නෑ මෙහ මූස්වවා යකඩ කෑල්ලක් කස්වනවා. ඔබ හිතන්නේගොහොමද දෙවියන් මරුම් බමුන් සහිත ලෝකී ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී බුදුරජාන් වහන්සේ දෙවියම් බමුන් අතරට වඩිද්දී යකඩ කෑල්ලක් උස්සපු දෙවියෙක් බ්‍රැහ්මෙක් සිටිත්්ද. ත්‍රහතන් වහන්සේ ලා සහිත සද්ධාවන්ත බුදුරජාන් වන්සගේ ශ්‍රාවකයෝ සිටිත්ද. අංගුලි මාල කඩුව කොසවාගෙන පිපත්සිෙන් ඇවිල්ලා. බුදුරජාණ වන්සගේ සතතිය වචනේ ආපුල් සැනිං කරපු පලවෙනි වැඩේ බුදුරජාණන්සි වවැඳපුියගෙනෙවෙ. අංගුළි මාලයන් දමනේ වෙච්චේ හැටි අංගුළිමාල සූත්‍රේ කියල මජ්ජම නිකාය තියෙනවා. අංගුළිමාල දමනය වෙච්ච ගමම්ම කළේ බුදුරජාණන්සි වැැඳනෑ කඩුවවිසික කරලා. ඉස්සල්ලාම කල්ලේ කාටුවක් ගන්ඩ බැරිවිදියට කඩුව ප්‍රපාතයකට දා ලැවිල්ල තමයි. බුදුරජාණන් වහංසේකි රංවං රංවෝ තඹවං රස්්මියය විහිදෙන නිය ඇති මංගේ බුදුරජාණන් වන්සගේ බුදු සිරිපාාවන්ද ඊටු පස්සේ. මෙතෙක් තමන් යං අකුසලේකට යොමෝනාද එය අත්තැහරල බුදුරජාන් වන්සේ ළඟ සිරස තිබ්බා. අද මේ කොල්ලො කොල්ලො කෙල්ලන්ගේ හිත විප්‍රකාර කරන්නේ අවුල් කරන්න අවස්සාන්නමේ පෝර්න්න එකමයි. රාගගින්නෙන් ඇ ඔහුුව පුච්චන්නේ. මේ රටේ ලෝකිතියන වාතා විච්චි කේල ඕපදූප ඔක්කො මෙ එන්න ඕෝකෙන්. කාලෙකන්නේ ඕකෙන්. ඒකම ස්ුවනි බුදුරජාන් වන්සකි ධාතු සැයක් ධාතුන් වහන්සෙනම බෝධයක් ඉදිරියේ. සඟරුවන් වහන්සේලා කලාතුරකින් වඩින්නේ ඒ වඩිනකුටත් නොදැනීමෆෝර්න්න කිස්සෙනවා පුරුදු කරන්න එපා පොඩි ළමහා ලපටින්ඩුවා. මක් නිසාධයත් පතුන ගෞතම බුද්ධහාසනය නැත්වෙන දවසක්කෙනවා. ඒයට මඟ හසර හැදෙනවා. මේ ලෝකේ ප්‍රච් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා දැල මේ ලෝකෙට එලුවට පහස්සේ. ඒ දැලටහුවිෙන සත්වයෝ විතරයි යෙන්නේෙ නනිත්‍යඋම් පුංචි මොකද කරන්නේ. ඒ වගේ මෛත්‍රී බුද්ධසාාසනයක හරි සසරදුකෙන් නිදාස්ශවෙනවන යංකෙනෙ. ඒ ඇත්තන්ඩ ගැලවෙන්ටයි. මේ ගෞතවම බදුරජාණන් වන්සේගේ බුද්ධ සාාසනය මේ යුගයේ මේ බණට කැහෙන්නේ. මේ වෙලාවෙ බේරණය කෙනෙක් බේරන්න මෙතැනින් හා ඩායි අවස්ථාවක් නැත අවස්ථාවක් නැත රාගේ අධික වෙනවා දවේශය අධික වෙනවා මෝවේ අධික වෙනවා පාලනය කරන්න බෑ හිතටන ආවේගයම් චිත්ත චෛතසික. මනෝ භාාවයම් පාලනය කරන්න බැරිවෙනවා මේ ඉදිරියට එන්න සත්වයන්න ඉවසන්ඩ බෑ ඉස්සරලා ඉස්සර අම්මල අධත්තල කොයිතරන්නක් ඉවස්වගද මිනිස්තු කොයිතරන්නක් ඉවසවාද දරාගෙන හිටිය සමාජයට ලැජ්ජාවට ඉවසගෙන හිටිය දරුව ගැන හිතල ඉවසගෙන හිටියා සමාජයට මූුණ දෙන්න ඕන නිසා ඉවසගෙන හිටියා අදගාල ඉවසන්නේ ඔඩි දේෙන් කුලප්පුයෙනනවා ඒ වචන කුලප්පුයනවා ඉති ඒටවස්සේ කල්පනවන්න තරහ ගියාට පස්සේ උපමාවකින් කිවෝත් තරහ ගිය කෙනට තියෙන උපමාව තමයි පිස්සු හැදි චාස්වය කුඩ පිස්සෙක් නැගලා පිස්ු හැදිී චාස්වය කුඩ පිස්සෙෙන් නැගට පස්සේ ඔය වගේ තමයි ගනු තරහ ගියාට පස්සේදැක්කද රගේ ඒතුනාට පස්සේකට කියනවා මඩ එරුණා කියලා මණ්ඩේ එරුුණ මීහරකා කියල කියනවා මණඩ එරුුණ මීහරකා කොයිකොයි පැත්තෙන් කකුල තිබ්බත් එරෙනවා මෝයට පත් වුුණට පස්සේ කියනවා එය අවිද්‍යන්ද අන්ද කෙනෙක් තද අඳුරේ මොහෝ ගන කැලේ අතරවං වෙනවා අමාවක පෝයත් දවසේ කැන්නේෙ තදාන්ඳුරුයි මහා කැලයක් අනෙත්තෙක අතරමං වෙලා අනිත්තක ඇස්තික පේන්නෙත්නෑ. ඔන්න මුලාවට උපමාව අනේ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔය අවිද්‍යාන්තකාරෙස්සිද බිඳ දැම්මානව බුදුරජාණන් වන්සේ ඒ සඳහා පාරමී ධර්මයන් සංසාරය පිරුවක්. කින් වතුර වක්කරනව හනිප් ැත් අහලනකොට වතුර බිින්දුවක්වා තිතුරේ නැදව වැටෙනවා කලින් ඒවාගේ දන්දුුන්න පොඩ්ඩක්වා තිිතුරු කරගන්න නැතුව. තමන්ගේ ජීවිතයේ පවා යක්ෂයකි කටට බිලි කළා. මගේ බෝධි සත්තුයෝ. ඊලගට උන්හන්සසිේ ශීල්ල පාරමිතාව පුරුදු කළා හිස්සට හෙනයක් වැදුනත් සිිල්පදයක් කඩාකන්නේ නෑ. ඔන්නහන්සේ නෙක්කම්ම පාරමිතාව පිරුවා ගිහිගෙදර අත්තැරලා තපස්රකින් පැවිදිවෙන්න ගියා හරියට බන්ධනාගාරයකින් එලියට යනවා වගේ. හිරගේකින් එලියට ගිය කෙනා ආය හිරේද්‍යබ හැරිහැරි බලනවාද අනේ ආය මට ආය යන්ඩ ඇත්තන් කියල හිතනවාද එයා හිතන්නේ එලියට ආපයක කොච්චර ොද කියලා. ඒවගේ ගිහිගෙදරින් එලියට ආපයක කොයි තරං හොඳද කියල හිතනවා. බදුරජාණන්සේ දේශනා කරනො පිංවත් මහනනී මහ බෝධි සත්වය සංසාරේ ගිහිගෙදරින් අත්හැරීම අතිසයෙන් දුෂකරව කරපු දෙයක්. ඒ හේතුෝ තමයි මහා බෝධිසත්ව යන්ට බිරිඳ විදියට ලැබුණේ යසෝදර සංසාරේ. ඒ යසෝදරා සංසාරේ ස්වාමියෙකුට ඇගිල්ලත් දිික්කරන්න බොළුවන් වෙදිහට අන්සු මාන්ත්‍රයක වරදක්වත් යසෝදර ස්වාමියයාට කල්ලනෑ. යසෝදරාගේ ආදරේසිනිහස සංසාර බැඳීම නැමැති බන්ධනයෙන් ස්වාමයාාව වෙලනවා. යසෝදරාගේ පිවිතුර ආදරී නැමති යහනේ සබ ඒ ස්වාම්‍යාව සතප්ප වනවා. වචනයකින්වත් සිතකින්වත් යසෝදර ස්වාමයාා ඉක්මෝලනෑ. පිින්වත් මහලනේ ඔය යසෝදරා මේ වගේ සමහර බිරිින්දඇවරු ඉන්නවා. ංයම්දේවල්වලට ආසයි අපිම ඇැඳුමක් පැළඳුමාක් කාබරණය නමුත් ඒක ස්වාමියයාට ඇරන්දෙන්ට බැස්වාමියා දුපත්. මේ යසෝදරා කවදාවත් ස්වාමයාට කරන්ඩ බැරි දෙයක් හිතලවන්නෑ. ස්වාමයාාට පුළුවන්න්නේ ලුණු ඉබතුවිෙනම් යසෝදරාගේ ජීවිතය සසරේ රස මසවුලු සහිත්‍ය ඇගේ බොජුරණ තමයි ඒක ත් මහනනේ ය සෝදරාත් සංසාරය ගමන්ගරද්ද මේ ලෝකෙ මනුස්සයගේ ඇස්වලට ප්‍රිය මනාප සතුට ඇතිවෙන යංකිසි රූපයත් තියෙනවන යසෝදරාගේ ඇස් දෙකට සතුට ඇති කරන රූපය වුණේ තවාගේ ස්වාමියා මේවාගේ බිරිඳක් ඉද්දිං ඒවාගේ තමාගේ එක වචනයට එදා ජාලිය කුමාරයා කුුණේ සැඟවෙලා ඉන්නකුට ජාලිය කියපු ගමන් මොන්න යකා කෑවත්කමන්නෑ මගේ තාත්ට දෙපාරක් කතා කරන්න මං ඉඩතියන්නෑන් කෙලාපු කුමාරයා ඒ රාහුල. පංවත් මහනනී මට දරුවවිදිට සසරේ ඉපදුණේ රාවුල එච්චර කීකරු දරුවෙක් ඉපදෙද්දී. එච්චර කීකරු යසෝදර බිරිදවෙ අයිද්දිින් ඒ අයා තෑරලා මහනවෙන්න යනවා කියල යමක් මා කල්ලාද. ෝධි සත්වයන්ගේ අභිනිස්කරමනය අතිසයෙන් දුස්කර දෙයක් සංසාරයේ. පංවත් මහනනේ ඒ බෝධි සත්වයන්ගේ නෙක්කම්ම පාරමිතාවයි. පංවත් මහනනේ ඔය විදිහටමං යසෝදරාවයි රාහුලවයි දාලා නයිස්කරවිමය කරපු ජීවිත ගන නස්සංකී අයි අපපමේයයි. එතකොටාර යසෝදරා නිවසේදී කල්පනා කරනවා. ගේ ස්වාමියා මාවත් දරුවත් අතැහැරරගේ යම් පැවිද්ද උදෙසාද ඒ පැවිද්ධ සපලවේවා කියලා දෑත නල්ලි තියල වැඳ වැද ස්වාමියාට පින්දුන්නා යසූදරා. වඳින්න පින්වතුනයේ උත්තමාාවයට ඒ උත්තමාවයට වන්දින්ද. ඉති ඒ නිසා ඒවාගේ බුදුරජාණන් වන්සි දුස්කර දෙයක් කළේ අපිට ඒවාගේ සමාජය මනිසුන්ට ආදරී කරුණා ොහොම ලැබෙ නෑනේ. කොයිතරං ආදරින් පිමින් වෙල්ලයි තියෙන අතර වනත් වහිම්බත් සිිත්තමනාපකං කොච්චරට ගන්නුවත්. යසෝදරා සමග සස්සරේ විවාවෙ දිබෝ සතුන්ට එකක්ම දවසක සිිත්‍රි දෙනෑ. එති මේ වගේම කල්පනා කරන්න බුදුරජාණන් වහසක ඇැසිරීම සම්බුදුගුණ. ඒ ඥෝනය. ඒ වීරය බුදුරජාණන් වහන්සේගේ තියෙන්න තනිකර සම්බුදු ගෝන පින්වත් මහනනේ එදා මහ බෝධිසත්වය ඒපදිලාස්වෙක් වෙලා. ඒ අස්වයාට පුළුවන් සයින්ද වජානී අස්වයාට පුළුවන් යුද්ධ කර ගිහිල්ලා ඒ යුද්ධ බටයන්න පේත් නැති වේගෙන් දුවන්න පුළුවන්. එතොට ඒ බේ නැති වේගෙන් දුවනගෙනට කොහොමද විදින්න කෝමදානීන්නේ එහෙම වේගෙන් ගිල්ල සතුරු රජාගේ බෙල්ල කටින් හපාගෙන ඇදගෙන එන්න පුලුවන් ඒ අස්වයාට දවසක් ඒ අස්වයා ඉන්න රාජ්‍යය තවත් සතුරු රජවරු හදදනෙක් ආක්‍රමණය කළා මේ බෝසත් අත්වයා යුද්ධයට ගිහිල්ල රජෝරු හයදනෙ කටින් දැහැගෙනාව. හයවිෙන කෙනා දැහැගෙනෙනෙකුට එක්කනෙ ගහපු හෙල්ලක් අහම්බෙන්න් අස්වයාගේ පපුූ හරහ ගියා. ඒ හෙල්ල කාගෙන ඇරගෙනෙනවරය. ඇරන් තමගේ රජුරු ඉදිරියේ දාල එහෙම වැටුණා. උල ගැලෙව්වා තුට අස්වාරෝහක හිතනවා දැන් අස්වයා ඉවරයි ඊළගස්වය ගිනල්ල බඳමු තවක්කෙන ඉන්නේක රජයි කියය. අර බිම වැටිච්චාස්වයායට හිතෙනවා ඒ ඊළඟට ඉන්න රජතුම හරි ශෝක්ෂමයි. අල්ලන්න නාමාරුයි. මේ රාජ්්‍යියෙන් මාතරන් ජවසම්පන්න කල්පන සක්තියතින අස්වෙක් නෑ. ඒනිසා ඔය තවස්වේ ගේෙන් එපා කියල ඔළුව හෙල්ලවා. ඒ අස්වයක් කපුදේ ඔක්කෝටම තේරුණ රෙදිි පටිවලින් ගැට ගහලා ගැටගහලා ආය අස්වය නැගෙඉත්ටා. නැඟිටරලගේ ආය වේගෙන්ගෙහිල්ලා හත්වනි රජ්ජුරුවෝත් ඇදගනෑවිල්ල දාලා කිෙව්වා මේ කිසි කෙනෙකු මරන්ඩෙ පවවාද කරලා පහු යවන්ද කියලා. ගේ පටි ගලවන්න කිව්වා. අර බැඳලතිව පටි ගලෝපුකවමමා ස්වයහෙම වැටි ලැස්දක පියාගත්තා. මහබෝධි සත්්‍යයෝ. සංසාරි ඔවැනිවූ හිෙල්ලින් තෝමරෙම් බැටකාලා මරණේ ඉදිරිපිටත් තමන් කරන කටයුත්ත අවසානී දක්වා කලානං. එදාං ලෝතුරා සම්බුදු වන ජීවිතේ සයවසරා දුස්ක්‍රක්‍රියා කරලා. අර දුර්ගිහිස්වරී පරිුවතය සේනානේ ගම හන්ද මුදනේ දලා කලන්ද ඇැදිලා පහලට රෝල් වෙලාත් නැගිට ලායසක් මංකලා බුදුරජාණන් වහන්සේ සංසාරේ වීර අත්හැරපු කෙනෙන් නෙවෙයි. අපි අදහිදනවා මේක කරන්න ඕන කෙ හිල්ළගමොත්තේ වීරි අත්හැරෙනවා. පෝයේවල් දොලාට සිල්ගන්න ඕන කෙල එක පෝයක් ගන්න ඊළඟට කාය ගඩ වෙන්න. හැමදාම දවසට බනක් කොහොමරි යහන්්ඕනු කෙහිදනවා ඒක කරගන්නඩ වෙන්න. හි තරන්ලම් පින්ංවතුන සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුදු ගුණ ඉදිරියේ අපි දූවිල්ලක් තරංවත් නෑනේ ඇයි අපි ලෝතුරා සම්බුදුරජාන් වහන්සගේ සරණ සොයාගෙන ඒ බුදුගුණ සිහිකරකර සිරිපා කම ලාබියස්ස වැඳ වැටින් නැත්තේඇයි. ඇයි අපි ලොක්කෝ වෙලා ඇයි අපට බුදුරජාන් වහසසි වටින් නැත්තේ. ඇයි අපි බෝධියයට එච්චරාගෞරව ඇයි සෑයට එච්චරා අගෞරුවව ඇයි බුද්ධ ප්‍රතිමාවට එච්චරා අගෞරුවව. ඒයි අපි අතීතියන පෝන්්ඩ එකම ලෝකය කරගෙන එයට ම ඔක්කොම ගන්න බලන්නේ මේ හදවති බුදුරජාන් වහන්සේ ගැන ධර්මය ගැන සංගරත්නය ගැන සද්ධාව බලවත් කරගන්න සද්ධාව බලවත් කරගන්න පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ ලෝකට පාහළ වෙන්නේ කලාතුරකින් කලාතුරකින් බුදුරජාණන් වන්සෙල්ල පහල වෙන්න එඒනිසයි බුදුරජාණන් වහන්සේ විසේහි මලක් පිදුවත් ඒ එයාට සුගති සම්පත්තිය පිණිසේෙනවනා. සුවද පිදුවත් ඒකසි ජහපත පෙනස පවතිෙනවන. බුදුරජාණන් වන්සේ ගැන කවර කතාද සම්බුදුවන මොහොතේ සෙවන සලසාලූ බෝධියෙන් ගිලිහි වැටින පතා අයිංකරන කෙනාටත් නිවන්සුවල් සුගති සැප සැලසෙනවනං. බුදුරජාණන් වහන්සේ ආදරේ කළොත්, ගෞරව කළොත්. සත්කාරකළොත් සම්මානකළොත් ඒකෙනට කොයිතරන්නන් යහපතත් සැලසෙනවාද. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළි යංකිසි කෙනෙෙන් සද්ධාමත්තම්මයි පේමමත්තං සබ්ේතයේ සගග පරායනාව. යංකිසිගෙනෙක් බුදුරජාන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රරයක් තිබ්බොත්තේම ඒකෙන එපමනෙකින්ම සුගති උපදදිරන. ඒනිසා අපිට ඕනන පින්වොදුනි අපිටට අපිට වැරදිච්ච තැන් ගැන හිතහිතා දුක්වීමනෙවෙයි කවදාවත් වැරදිච්ච දේවල් හිතහිතා දුක්වෙන්ඩ එපා පරණ දේවල් මතක්කර කර දුක්වෙන්න එපා ජීවිතය අලුත් කරගඩ ජීවිතය අලුත් කරගන්න අලුතෙෙන් පටන්ගන්්ඩ කඹයක්ක් වනත් කැඩුුණට පස්සේ ගැටගහල වැඩක් ගන්නවා ඇඟක් පතක් වුණනත් තුවාල වුණනාට පසේ බෙහෙත් කරලා අය යනව එනවා. ඒගේ වැරද්දක් වනත්තා වඋනත් ඒ වැරැද්ද හදාග නායාලුත් කෙනෙක්වෙන්න. ඒ නිසයි කියන දැන් අපිට මේවාගේ බොඩි වෙලාවක් ඇතුළත ගුඩෝඩ්වල් එක පාර කියල දෙන්න තරං හැකියාවක් මා තුල්ල නෑ මා මෙසෙක් වෙලා ධර්මයේ දේශනා කරලා එක දෙයායිකිව්වේ ඒ තමයි බුදුරජාණන් වහන්සේට. ධර්මයට සංගරත්නයට අගෞරුයක් වෙන්න දෙෙන්ඩෙපා එකට හේතුවමොකදද බෝධි සත්ත්වයන් තිරිසන් ලෝකෙ ඉපදිලත් විරුද්ධ විච්චයි නිර ඉපදුනා කියලා. ඊලගට මම කියල දන්න දෙන්නෙක් කරන කර්මය එකම කර්මය දෙන්නෙක් කරනවා ඒ දෙන්නට එකම විපාකයන්නේෙ නෑ. අපි මාලුුවල්ලනො මනුස්්‍යයාට ඒ ඔතනා අපි කියමුකු මහා සංසාරයේ මහෝ පිංවන්ත කෙනේ යන් කර්මානු රූපෝ මාලු එක් වෙලා. එයාවල්ලනකොට ඒ මාලු අල්ලනගෙනට රැස්වෙන කර්මය වෙනස්. කුකුලම් මරණගෙනාට ඌරම් මරණ කෙනාට. අර සත්වයාගේ සසර ස්වභාවයනු වරයට රැස්වෙන කර්මය වෙනස්. ඒකයි කර්ම විපාක විසි අචින්තිය යගවේ. ඒ නිසාපංවතුනේ නොදර්ටල්පනා කරන්න තුනුරුවන් විශ්යෙහි මම ගෞරව කරන කෙනෙක් වෙනවා. තුනුරුවන්ඩ විරුද්ධ වෙන්නෑ කියලා. සංසාරයේ තුනුරුවන්ඩ විරුද්ධ නොවී, කරපු යහපත් කරමයක විපාක්යක් විදිර තමයි මිනිස් අතර ඔබ කෞරුත්තිිපදුුණනේ. මේ වෙනකුට දෙව්ලොව දෙවියෝ ඉන්නවන ඒ සියලු දෙවියෝ දෙවියන් අතරිපදුනේ එක්කෝ සද්ධාව නිසා, එක්කෝ සීලේ නිෙසා, එක්කෝ ධර්මඥ්ඥානය නිෙසා, එක්කෝ දන්දීපුනේසා, එක්කෝ ප්‍රඥාව නේසා. දෙවියන් අතර යංකෙනෙක් යනවන ඒ මාවත තමයි සද්ධහ සීර් සු්‍රතියාග ප්‍රඥ. යංකිසිගෙන බ්‍රහ්මලෝ කියනවන ඒ බ්‍රහ්මයන් අත රිපදිච්ඡාය සියල්ලු දෙනාාව විිපදිලාතියෙන්නේ එක්කෝ මෛත්‍රිය වඩපුනේසා, එක්කෝ කරුණාව වඩපු නනිසා, එක්කෝ මුදිතාව වඩපුනේසා, එක්කෝ උපේක්ෂාව වඩපු නිසා. එමනැත්තන් දිහාන භාවනා වඩපුනනිසා ඔච්චරයි ඒවගේම යංකිසි මඟඵල නිවන් ලැබවානං මඟ පල නිවන් ලබලාමතියෙන්නේ ආර්ියස්ටාන්ට මාර්ගය වඩපුනනිසා යංකිිසිගනෙ නිරේගාන නිරේගියයේ තුනුරුවන්ට අගෞරෝප කරපුණනිසා පස් පව් දස අකුසල් කරපුනනිසා මවටපියාට විරුද්ධ වෙච්චනනිසා බලන්න මාතුල්ල තියෙන ප්‍රතිපදාව කුමද්ද කියලා ඔයාල ඔයාලා දෙසම බලන්ඩ. අනේ මේ පුංචි දරුසිංගිත්තු පොඩෑයෝ මේ කියන බනපද්ධ තේරරිල්ලා පුංචි කාලිඳල පෞකරන්න නැත්තාං ඒ දරුව කොයිල් තරන්නා වාසනාවන්තද මේ දරුණ දූලපුතාලට මේ බනපද තේරිලා තරුණ ජේවිතේම තෙරුවන් සරණකි හිල්ලා පෞකරන් නැතු හින්නවන ඒ තරුණ දූල පුතාලක් කොයි හිතරංවා සනවන්තද. මේ වැදීටි අම්මලාතා අත්තල තේරිලා මේවා ටෙරුවන් සරණකිහිල්ලා පස්පාව උ දසාකුසල් කරන්න නැතුව දැහැමිව ජීවත්වෙනවාන ඔයාලග ඔයි වැඩිහිටි ජීවිතය කුච්චර පූජනයද වයසකෑයන්ඩ මේ බනපද තේරිලා ලෙඩ ඇඳේ ඉඳගෙන හෝ බුදුගුණ දම්ගුණ සංගුණ හිතලා ලෙඩ ඇඳේ හෝ පංචසේලේ අධිෂ්ඨාන කරගෙන පැරණි වැරදිහිතන්න ඇතුව දැන් මැරෙන්ට කලින් තෙරුවම් සරණයන්ඩ ලැබුණනේ කියලා සන්තෝසියෙන් වාසය කරනවන ඒ වයසකෑයෝ කොයිතරං වාසනවන්තද. හිිතන්න පංවතුනේ කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ඉතාම කලාතුරකින් මනුස්්‍යෙක් වෙන්නේ මේ පිංවතුම් මනුස්්‍යය වඋනානෙව. මේ වෙනකුට රටවල් දෙකක් යොක්්‍රයෙන් රුසිියන් කියලා. යුද්ධයක් ඇතිවෙලා ජොනී ජනයා බියෙන් තැතිගැනීමෙන් හණ් හලා හන්ඩ හඬා බයින් තැතිගැනීමෙන් සිටිද්දී. පිංවත්න නුඹලා ධරමය අහනවා කියලයමක් කැද්ද ඔය ඇත්තු කුහි තරම් වාසනාවන්තද. මේ වෙනකුට තෙල් ප්‍රශ්න නිසා රට එකක ප්‍රශ්න නිසා කූල් ලහුල්ල සාප කරකර මිනිස්සු සිටිද්දී. ඒ අතර ඔබ බනාහනවා කෙනෙ එක කුයි චරං වාසනවද්ද. ඇත්තටමගේවවෝ බුද්ධ සාාසනය අවසානයුග පිහිටක් ගන්නවන ඔයාලට්ටම විතරයි. මේ පරිින්වන්ද මිනිසු නැතුව නොවේ තෙල්පුයෝලි මේේ මිනිස්සු කෑ ගහත්දී. රටට සාාප කරද්දිී එකකිනට සාහපකරද්දී රඩුසරුවල් වෙද්දී. බලන්ඩුකු පිංවතුනනි මිනිස්සුන් කොටසකට හිතෙනවනි දන්සල් දෙන්න ඕන කියලා ඒ අඒ සිසිල් පැන් දෙෙනවා කිරිබත් දෙෙනවා බලන්න ගට්ටිය ක රාන්්ඩුවෙන්ඩ හිතාද්දී කට්ටියකට දන් දෙන්නේ තිෙනවා උත්තුන් අයට උතුන් සිතිවිල්ලි ඇතිවෙනවා පහත් අයට පහත් සිතිවිලි ඇතිවෙනවා ඕක තමයි ධාතුනානත්වේකයන්න ඒසා කෙනෙකුට හිදෙනවා මෙචර රටේ ලෝක මහා ප්‍රශ්න ොඩාත් තියද්දදිින් ගිනිින තිෙද්දදිී ආවල් එක් එකටද බාන කියලහිදෙනවා ඒයාගේ සිතිවිල්ලා මේවාගේ ප්‍රශ්න ගොඩාත් තියෙද්දී මගේ අම්මූ පිංගතුන කාලංග මාගැවිල්ල බෞද්ධියන්ගේ අතපය කැ්වා දරුවෝ සුද්ධන්ටගේ පෘතුගීසිං ලන්දේසිං ආදි ආක්‍රමණවලදී ඒ පරදේශක් කාරගින්ගේ ම මේ ලංකාව අල සතුට ඕන අමුතු සතුටත් තිබ්බ කියේනවා ඒ තමයි ජූටි ළමයි උඩදාලා බයිනේත්තු ඇල්ලු අල්ලලා ඒ ළමයි ගෑගානහඬට ඔන් හරියට ආසකලාකේන ඒවාගේ ලංකාව යුගයක්ත් තිබ්බා ඒවාගේම ඌග වෙෙල්ලෙස්ස කරල්ල ඇති වෙච්චි වෙලාවෙේ ඒ කැරල්ල නොපිට පැනලා සුද්දෝ දකින දකින තැන ගවයම් සත්වයම් පමණක් නොවේ මිනිසුන් තිස්්දාහක් මැරුවා එක තැන. මේවාගේ මහා බයංකර ඒවා ලංකාවිතිබ්බා. මතකතියාගන්න පිංගතුනේ අපිට හැම පිංකමකදමි හිතන්නු මේ කවසානය තවස වෙන් ඇති. හිතේ නැද්ද අපි කවදාද හිතුවේ මේවාගේ මහාපිට්ටනියක ජනයා මේවා ගක්කතු වෙලා බුදුරජාන් වන්සගේ බුදුබන පදහන දවසකයි කියලා. කොරෝන වසංගතයසා මේ තියෙන කරදරත්ෙක් හැබයි ඔබගේ පිනටේ දවසාවා. හැබැයි ආය නොෙන්ට පුළුව. කරදර වැ මිනිස්සුන්ට නපුරු කලට මෝල් ගහත් ගිනිගන්නවා ගයි මුල්ලි තිබෙන. එනිසා කරදර වැඩි තමයි ෂ්ට ලෝක දර්රමය කරදර අශසේ මේ කුසල් කරගන්ඩ කරදර සහිත මේ සසරෙන් නිදහස්වීම පිණස ස්වාමයාගෙන් ප්‍රශ්න යේද්දී ඔබ ආදරය නොලැබෙද්දී ඔබ තේරු නොගනෙද්දී ඒකට විසඳුන් හොයන්ඩෙපා මේවාගේ විඳුවයිද යන සංසාරයෙන් නිදහස්වන්න විසඳුමා කොයන්න්න දරුව ඔයාල ගැන හිතන් නැතු ඔයාලගේ හදවත්ත පාරද්දිී අම්මගේ පෙකණි වැල කඩාගෙනපු දරුවෝ අම්මලාට වචනයක් කියනකුට ඒ හිත පසාරු කරගෙන හිත රිද්දෙන ඇති දන්නේ දුවේ පුතේ ඒ අම්ම විතරයි. උදලාගේ දුක වචනට කියන්න බෑ එවැනිව දුක්විඳින අම්මේතාත්තේ කරන්න දෙපාාවවෙේ දරුවන්ද සාප ඔය ප්‍රශ්නියට උත්තරය ඔයන් දෙපා දරුවන්ගෙන් දුක්විඳවිඳ යන්න සංසාරයෙන් නිදහස් වෙන්ඩ විසුඳදුමක් හොයන්න්න. නොකරපු වැරදිවලට අහුවෙලා. අබූත චෝධනාවලින් විදෙනනවා. මේ මනුස්්‍යයා වැරද්දක් කල්ල නෑ නම මිනිස්ුවක්කු මේ කටම ඇංගිල්ල දෙදික් කරන්නේ. එපා ඕකට විසුඳමක් හොයන්න්න. අභූත චෝදධනාවලින් බැටකකා යන සංසාරයෙන් නිදහත්වෙන්ඩ විසුඳුමක්ොයන්ද. හිතට රාගේ ගලාගෙන ගලාගනේනවා තරහා ගලාගෙන ගලාගෙනයනවා. මෝහේ ගලාගෙන ගලාගනේනවා. සැඩ පහරට අහුවෙලා දැන්. අනේ මේ කෙලෙස්වලින් ගිනිගන්න ජීවිතෙන් නිදහස් වෙන්ඩ හොයාගනයන්න විසඳවා. දේ බුතේ අම්ේ තාත්ය පිංවතුනේ ඔයාල මොකදද මේ ගැන හිතන්නේ. මේ ලෝකයේ රාග වැඩි කෙනෙ ඒ රාගගින්න නිවාගත්තාන ඒකාන්තෙ ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගියයා. බුදුරජාන්හන්සේ සරණ ගිහිල්ලයි රාගෙන් නිවාගත්තෙයි රාගෙන් නිවාගෙන බුදුරජාන්ේළඟටාවනෑ එනිසා ඔබ රාගෙන් පෙලෙනවන ඒ නිවාගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ සරණයන්ද මේ ලෝකෙ යංකිසිකෙනෙ ද්වේශයෙන් ඉදලා ඒ දවේසිය නැති කරගෙන අමා නිවනට පත් වුනාන සියල්ු දෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ල ඒක කළේ තරහා නැතිකරගෙන බුදුරජාන් වහන්සේ සරණ ගිනෑ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලයි තරහා නැති කරගත්ත ඒ නිසා තරහයිම් බැටකන කෙනෙක් වෙත්නම් බුදුරජාණන් වහන්සේ සරණ මේ ලෝකේ මෝහයම් බැට කනාය මෝහේ දුරුකලාන බුදුරජාන්වන් සිත්්සාාරණ ගිහිල්ල. මෝහයේ දුරකරගෙන බුදුරජාන්වන් සෙළඟටාව නෑ. ඒ නිසා මෝහේ දුරකරගන්නෝ වෙන්න බුදුරජාන්වන් සිත්සාරණ යන්න. සමාර භික්‍ෂුණීන් වහන්සේලා රහත් වෙලා කරන පළවෙනි උදානය තමයි මා තුං උදෙම්ම මිදුනාා. මොකද්දී මම මෝල් ගහිනොත් මිඳනා කුල්ලනුත් මිදුනාා. ගේ මිනිහගෙනුත් මිදුුුණා ඇයිඒ මනුස්්‍යයාට දාසකංකරනකයි වී කොටනෙයි වී පොලන එකයි විතරයි ජීවිතේම කල්ලාතියෙන් රහත්වෙච්ච ගමම්ම හිතටාව මන්තුන් කුදෙෙන්ම මිදුුණා එයාලයි සම්පූරණය තුන් මිඳිලද බුදුරජාන් වන්සේ ළඟටආාව බුදුරජාන් වහන්සේ සරන ගිල්ලදේගේෙන් මිඳුන එනිසා මතකතියාගන්න ප්‍රශ්න ඉවර වෙලා බනහන් එන්ඩෙපා. ඔය මෝඩ අදහසිෙන් මිදන්න අන ඔය අසපපුරුස යාලුව අත්තරෙන්ද කවු දසපුරුති යාලවා මේවා එකළහක් වෙලා මම් බනහන්් යනවා කියලා හිතෙන සිතිවිල්ල. කරදරවලින් නිදහස් වෙන්ඩ බනහන්ඩෙන්ඩ. අනේ වෙලාවක් නෑමේ බනක්ව තහන්න කියනෝ. එහෙමෙනවෙයි. වෙලාවක් ලැබීම පිණිස බණහන්ඩෙන්ට පැහදිරිද මං කියන එක අනේ මේ හිතේ තියෙන කුුණුකන්දා ලයින්වෙනවනම් මටත් හිතේ කළහ කරගෙන බණහන්ඩ අේ ඒ අදාසර එඩිපා බන අහල කුණුකන්දාා ලයිංකරගෙන හිතේ කළහක් කරගන්න දැන් තේරෙනවාද අපේ හිතට පවා එන්නේ අනනිත් පැත්තටම වයන්නේ ඒ නිසා දවසින් දවස ප්‍රමාද වෙනවා ගේ බුදුජාන් වන්සේ පිරිණවපානකොට අවසාන මොහොතිත් වදාළ සම්බුද්ධ සාසනේම කැටිකරලා අප්පමාදේන සම්පාධීත කියලා. මේ කුසල් දහන් කෙරෙහි ප්‍රමාධවිින්ටි පාගය. ඒනිසා අද මොන කරදර කංකටලු මධ්‍යිය වුණත් මේ දම් සභහ මන්්ඩපේ බනපදයක් කහන්ඩ පැමිණි පින්ගුතුනි සතුටු වෙන්ද යම් දවසක දුකින් නිදහස් වඩ අද මේ බුදුරජාන්හන්සේ ගැන හිටට පාදවාගෙන බනාහපු පින උපකාරී වෙනවාමයි ඔය නැගු සාධකාරයේ පින සම්බුදු සසුනක පිහිට ලබන්ඩ උපකාරී වෙනවා මයි. හෝරා දෙකක් දැන් දර්මයයැහුවා හෝරා දෙකක් සම්බුදු රජුන්ගේ බනපදෑසූ පින නිවන්දකින් උපකාරි වෙනවාමයි. නි ඔබ සියලු දෙනාට දුක්විදින මේ සංසාරෙන් නිදහස්වීමට වාසනාවලබීවා මෙවැනි ධර්මදේශනාසීමට අප නාලිකා් සමඟ එක්වන්න බුදුබනටීවි සස්ක්‍රයිප් කරගෙන යන්න